හම පැදිින් කුමතනය අපිට මූඩදන්න වැඩ තනම් ප්‍රබල කුමන්තරය කසේ යැි අහුවෙයිට. පට්ට පල් බොරු. පට පල් බොරු විසාදාහත් වැන්නද ශ්‍රී ලංකායිබෑ. අෞද කිරීමට වැඩි හොඳ ජාවරමක් ඔංන්ගාවති වන. එතමයි අවස්සධ ජාවරම අප කිව මිනිසු මියයදන බව හඳුරාගන්න බැරි රෝගලට ඔවුන් ගොරුවෙන බව පලින් හුණෙත්නෑ ගවියන්ට හුනෙත්නෑ පරි බෝගිකන්ට වුනත්ත. ගමත් ලෝකය මූුණදීර තියෙන කොරුණා වසංගත තත්ත්වය අපේ රටට සිදු කරන බලපෑම නොක් කාකාරයෙන් විග්‍රහ කරන බවපේනවා. ඉතාමත් දිගුකා ලක්ටිස්වය ඔබ විසින් දැඩිලේෂ විවේචනය කරන පොහර මාෆියාව වගේම අෞෂධ මාෆියාවත් බලවත් විවාධාත්මක මාතෘගා බවට පත්වෙලා තියෙන බව පැහතිලි. මේ සම්බන්ධෙන් ඔබගේ අදහස් තැනගන්න කන්දේ මහගමයා ප්‍රේක්ෂකයින් ඉතා මක් කැමැත්තෙන්නේ න්නවා. අතරම මල්පත්මහතය මම බෞද්ධයෙක්. වචනය පරිසමාප්තා අර්ථයෙන්ම බෞද්ෙක් හැට ම බලන්න ප්‍රතිඵලේ දි හනෙයි. පලේ මොකක්නත්මටරන පලේ මට හෝඩුවාවක් විතරයි. ඒ පලේ ඇවීමට හේතු හේතුව හැන්ඩුවන. මේ හේතුව ොයාගෙන ඒ හේතුව තේරුම් කළ දීමට මෙච්චර කල් මම කළේ.ඒ ඒ කරන හැම වෙලාම මිනිස්සුන්ට එක වැටහුුණේ නෑ වැටහුණේ නැතේඒ ප්‍රස්තුතය මතුවෙරතුබුණ වෙලාවක් නෙමේ කතා කරන්න. එකතමයි සේකර ලියන්නේ ඔහු ලියනෝ අනාගතයේ ඇතිවෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය අද ඉන්නට තේරෙන් නැති බවහ දන්න. නමුත් ඔහු උකටලී වෙන්න නැෑ ඔහු ඒ මාතෘකාවල් ලියනවා අනාගතයේ කට්ටියට තේරෙන්ට. එදයි ඔහු කියන්නේ ඔප්නගූ සුවිසල් මේසයක් මත තබා සුදුබුදු ලිමයි කොලයක් පාකර පෑනකින් ලියන්ඩ නැත මටකවිය. වැඩරි යන කලට දෙනෝ දහක්මක දුම්රේ ඇවුලාගත් ස්සේ ැ් පැකටුවක. පැන්සල් කොටයකින් කුළුටු ගාන්නට ඇතමට කවයක් එනමුත් සොවරනි ඔබ ගැන ආද අද මාලියන කවිය ඔබගෙන් බොහෝ දෙනකුට අද දින නොහටෙන ඇතැයි මම සිතමින්. ෝ මේටු වඩා යහපත්තු දිනක මේ ආදරයෙන් කිවරුණු ඇැයි ම තම සේකර. එදා අද මේක අපි කියප ආදරය කල්පනාකටන කාලය වල ප්‍රත්තුතේ ඇවිල්ලා අපි කිව මනිසු මයායදෙන බ හුරග ැරි රෝගොට වු ගු ගුරුවය බ. කව දවත් අහලා නැතින අංගොලින් රෝගෙන්න් පුළුවන් ඒවා හඳුනා නොගත් රෝග බවට හඳුන බව අපිකුවේ බොහෝ ඉසර මෙ ඇහුන නෑ පාලකින් ඇහුණෙත් නෑ ගොවියන්ට ඇහුණෙත් නෑ පරි භෝගිකයන් හුුණෙත් නෑ අද ඔවුන් අඳ වැටනවා අන්දා වැටවා. අ අද ශ්‍රී ලංකාව විශාලා අ ති දුර්පිත ඇතුබුණු හැද රට විසල් අමනුවර. ඒවාගේ මිනිස්සු ඒ බයිවෙලා ත්‍රස්ථ වෙලායින්න එල ොහොත ගොුන් කල්පන කරයි එලා අපිත්තාගරන්න නෑ මේක තිබුණ කුමන්තරනයක් බොහොම පැහදිින් කුමන්තනයක් අපිට මුූුණ දෙන්න බරිතනම් ප්‍රබල කුමන්තරයක් කසේ අපපි අහු වෙලායියේ ඒත් දේශ පාත් ීතේරු ෙන එක එක මේ කායතනයක් කාසි දෙපත්ත පෙන්න්න පෙන් සෙල්න් කර ගත. මොන්සන්ට ආයතන. මොන්සන්ට ආයතනය රයිනික ඉදිරිපත් කරන ගමන් කුචිරය සඳහා වශ ඉදිරිපත් කරන ගම් අනි පැත්තෙන් එජෝ හර කාබිනික් කුසි කරම ්‍යප්ත කන්න ත්සා ගත්ත ඒකාමනික් කුි කරම ්‍යපත කිරීම තුළ ඔවු ැලවේ කාවපබන කුචි කරමය අමාරය කරදරකාරීය එන්ද ඒ අර අනිි පැත කළ යන ස්සු දුර ගත කොච්ට ලක ොන්සැට ගන කවරු දේශ පාතනය කො පිගතෙන. අද පිළින්න වෙලා අද පිළිගන්න වෙලා. අද මේ වෙනකොට කොරෝණ කොනා වසංගතෙන් ස මිය අදන ප්‍රමාණ දවසිින් දස වැඩියනවා තවත් අ අපවි බය කරනවා තවත් බය කරනවා තව මාස දෙේකින් මතන් ජූරි මාස වෙනකොට විසිදහක් මැරේ කියලා ඔවන් තිීන්දු කරනවා ඇමරි කාව මතියන්දු කරනවා පාට්ට පල් බොරු. ට පල් පුරු විදහ වැඩ ශ්‍රී ලකායි බ වෙන කොහර මරනවා ැයි එහම ැරන්නෑ කියල අපි සෙල්ලං කර නොදනෑ ඒකහමහිතේ තියාගෙන ක්‍රියකරපුුවන් වෙලලා බොම හොදයි එකයි කියන්තිෙන්නේ ඒ ඒ අනතුර ඇැඟගේමත් ඔඋුගේම නිර්මාණයක් එහම වඩබෑ මේ සටමිසුන් මේට මිස වාසනන්තයි බොම වාසනාවන්ත මිස් හොඳාගමත් තියෙනවා හොඳ ඒයාගම තුල ඔවුගේ අධ්‍යාත්මය දියුණේ අආධ්‍යාත්මය දියුණ වඩවැඩ ඔුගේ ඕරයක ඉහල්තයවා. රයක ඉහල්ට එනවා කියන්නේ ඔු ආධ්‍යාත්මක බලය ඒ සවය හක්කයන කුඩවාරි කුඩවාරගන්නන්නේ වයිරස යක් භසාාවෙන් වදසටන කුඩවාරය ඔය කුන්ඩාවාරි කියයගන්නන ුණුදුන්නට රතත් සැකඇතිමනත්මේ රටේ. එඒන්දා අපි ඒඒවට බයින් දව ්‍යනප ආ්‍යාත්මක වශයෙන් අප දසසි දවස ඉහල්ටගේමිනිස්සු. එද පිහ පිරිහඩෝනො තමන්ගේ ආධ්‍යාත්ම බලයබලය නැතිකරගඩ පහ මේ වෙලා පුළුවන්තනන් ඒගන විශවාත යන්දඒ එකක් දෙෙන එක ඔවුන් අපට පහ කන්ඩ ගැන්නු අයික කුන්තරණය. ෝක යුදෙන් තුරන්ුව චරසයි කල්ට කරන්න දෙ නෑ දෙවන ලෝක යුද්ධය න්ේන ගත ටක්ට යුද්ධ කරලා. ඒ රට රට නැවත අත්පත් ගර ගනීමේ තේනුමක් නෑ සම්පත් වෙනසයි. එන් ඔවන් ඉට පස යින් පස්සේ නිදහ සර කල රට එනවා. ඒහින්ද මේකට මුණදන්ුවන කියලා උපක්ම ීලිය මුණ දන්ඩ. ඔුන්ගේ වි්‍යාඥයන්ගේ මොලේ පවිච්චලා මේකට ලෝක මනිස ජීවත්ව වන්න ආහාරෝලින්. එඳ ආහාර වලට විස මේක පාවිච්චි කළොත් මේ ආහර නිස්පාන කන්් ලොකු ආදාමක් ලබන්න පුළුවන් කියෙලවුන් ීන් කළලා එන්න මේ විස සියල්ල අපේුසි කර්මේයට දවා කුසි රසයින්ක ද්‍රැවිය කියන්නේ එකයි ඔවු ැන දක් තාව එකදයක්. ොඔඋුගේ අ ජාාවර තම කොහරරි ලුද්ධයක් අවුසල අෞදවිකුුණ එක මේ මොත වෙන කොටත් ලෝකෙ හටවල් දෙකක් මරාගන්නවා මරාගන්නවා මේශයිල් විසාල ප්‍රමාණයක් වැටනවා දවසකට මැරණ ප්‍රමාණය දෙසිය ඉක්මවා යනවායි රටේ. එවැනි ැනක උුන් හිනාවෙන ඔුන් අවද ිකුණග. එඉදා අෞද්ධ විකිරීමට වැඩි හොඳ ජාවරමක් ඔන්ගාවති වුණ. එතමයි අවසධ ජවාරම මිනිස්සු රෝගී කරලා රෝගීන්ගේ ප්‍රමාණය වැඩි කරලා ඔවුන්ට අවසධ විකීම ජාාවරම මහචාරය සේනක විිවිිලේ මේ පිබඳව සිරමාවා දෑස් බන්ඩර් නැ මතිනට පෑදදි කරපන තමයි ්‍රේලංකාවේ අවසධ නතික සස්ථාවක් ඇදුණේ. මොකද අවශ්‍ය අවසධ ප්‍රමාණය දහට ඇතිමුණේ නමුත් හතලියයක් ගෙන්න්නේ ඇයි කියල ඇහවේ වෙළඳ නාමේෙන්. වෙදරමලින් ඔහු ඇහුඒ එක එහදයි අවසද නීතික සස්ථාව බිහි වුණේ මේ රට. එ එහන්දා අවසධ ජවාරම් හොින් කරගන යන්න පුළුවන් ප්‍රසායිනික කුසිකරමය තුළ එක ගලෙන් කුටුල්ල දෙන්නෙක් වරන්තරන්න ඔහුන් උත්සාහගත්තා ඔවුන් සාර්ථකුණ මේ වෙනකොට එෙමයි එදා මේ වෙනකොට ප්‍රශ්නය ඇවිල්ල මේකට ගැලවෙන්නේ කොද කියලා ගැලවෙන්නේ මේ හේතුව නැතිකර්ඩඕන මේ පලය අදවලතින මේක මේක නැති කරන්න එන්දා ආහාරලින් විසායි කරඩෝ. නිවාර්ය එද කෘසිේ රසායිනක නැති කුසිකරමයකට ොහහා යුතුයි. මොන්න දුකාාවත් ඒ දුක විදගනය ගමන ඔවුන් යා යුතුමයි. ඒ ලොඒ දුකක් කරදරයක් ඇයි බොහ කරදයක් නවතඋන් මේ කුසිකරමය අද අපිට අමතක ඒන්දරද නැතව කොද කරයනක පක්ම දන්නන්නේ නෑ. ඒහන්ද ඒවා හොයාගෙන නැවතත් කරදර නොවන ඒ කොසිකර්මය ඔවුන්ට ඔවුන් යා යුතුමයි. ඒකම දේශය වෙදකම. පි අවසි අවශ්‍යනය බටහිර වෙදකම අපිට අපිගවත් තිබුණේ රිශවරුව අපි දුන්න වෙදකවා රිසිවරු චරකලා සොස්තුතර සාර ඒගොල ලියවේ අපිට කියල දුන්න ඔවන්ගේ ප්‍රසිංඥායෙන් ගත්ත ඒවෙදකම. ඒ වෙදකම තාමත් අපේ ගංවල තැන්තැන්වොල තියනවා ඒ වදමහතුන්ට ලු ුසන්නිි දෙෙන්න්න. ඒ වැදමහතුුණ තමන්ගේ ගමේ මිනිස්සු ආරසා කර කඩිඩි දෙන්න මි කියන යනීම රටේ ලෙඩ්ඩුන්ගේ තමන්ගේ ගමේ වෛදෝරය විස්වාස කරන්න. ඕකින් අහන්න මේ මොහොතේ ඉශරට එන්න සේම. මේෙමර්දන කරන්න බෙත් ොනවතියන්නේ ඔවුන්ගේ සඳවශ්‍යය සියලුම දෙේවල් කරයි විස ඇගේ තිෙන විිසායිංරගන්න කොද උන්ගේකම්පූර්ණය කරයි ශ්වාචතියන්ට තමන්ගේ වෙද මහතුර ගැන මං කියන්නේ ආයුරුවේ දෙමන මේ ආයුුවේදස්‍ර ංකාට අයිතියක්නවේ හෙල්ල වෙදකම වට්ටෝරු දකම අර අර සහතිකයක්ත් නැතුව මන්ගේ ගබේ මිනිස්සු සනීප කරණන්න පුලන් හිතපු වදමහත්තයට ගම බාර දෙට ගමේ මිනිසු එයා ඒ විශවාත කඩ වෙන විශ්වාත කණඩ වශයෙන් නෑ කෙනෙකයි මංම වෙලා කියන්නද හලා වෙද. මේ රජතමුණු දේශීය කුසිකර්මය නැවත නගාසිතවුතු කාලය ඇවිල තියෙනවා.ඒ කාලෙ යවනම් මේ රට ලෝකේ ශ්‍රේස්තම රට බව ආය ලෝකෙමනිසු කතා කර ලගයි. අපි හිර කරන්නේ මෙහිර වෙච්චේන පනිදදාස්ශමු මානසිකුව.